can I cut it? You know that? Bad. I'd want to sell a gun and a fit a cup. Mama Nanki, I know what a verdun. I'm going to get a little bit of a team again. I'm going to get a little bit of a අපේ තාත්තා ගිහින් තිබුණා අමුතු මිනිසුන් නැ ගෙදර. අප වෙනුවෙන් සොරි කියන්න. එයාලා තාත්තට බැලුවේ නැද්ද? නැ. තාත්තා සොරි කිව්වට පස්සේ එයාලා දොර වැහුවලු. තග්ල වගේ මිනිහෙකුත් ගිහින් ඇතුළ හිටියලු. එළියේ වාහනයකුත් නතර කරලා තිබ්බලු. එතන තව මිනිසු කීප දෙනෙකුත් හිටියලු. තාත්තා නම් කියන්නේ ඒගොල්ලොන්ට ගොඩක් සල්ලි තියෙන හින්දා ආරක්ෂාවට දාලා කියලා. ඔයාට හිතෙන්නේ නැද්ද නැට්ටුවා මේ අමුතු මිනිස්සු ළඟ මොකක්ම හරි අභිරහසක් තියෙනවා කියලා. එච්චරම සල්ලිත් තියෙනවා නං. ඔච්චරම බලයකුත් තියෙනවා නං. ඇයි යාළ මෙහෙම ඉන්නේ? ඒත් ඉතින් එහෙමයි කියලා අපිට යාළ සැක කරන්න බෑ. අන්ලා කිව්ව වෙන කාටද පැහැර ගන්න ඕනේ? ඒගොල්ලෝ නෙමෙයි නං. ලඩක් තියෙන්න ඕනේ. නැත්තං අලගේ තාත්තගෙන් කප්පන් වලට බෙහෙත් ගන්න අලකිව පැහැරගෙන යන්න ඕනේ. ඇයි ඒගොල්ලන්ට ඒ හැටි සල්ලි තියනවද? අප්පච්චි. ඒ දෝනි. මට බයයි අප්පච්චි. දොනි බය වෙන්න ඕන නැහැ. මං කිව්වනේ මේ අප්පච්චි හැමදේම බලා ගන්නවා. හ්ම්. වාට ඉක්මනටම ස්කූල් යන්න පුළුවන්. ඔන්න අම්මයි අප්පච්චි වාට හොඳ ස්කූල් එකක් බලලා තියෙනවා. මේ ළඟම. දැන් හොඳ දොනි වගේ කාමරයට ගිහිල්ලා පොතක් කියව ගන්න. හ්ම්. අප්පච්චි. ඇයි දොනි? මාරම මාර පාළුවන්නේ තියෙන්නේ ඉස්සර අපි කොච්චර සතුටෙන් හිටියද ඒකට දැන් මේ ස්කීම් එකේ අපි තනි වෙලා මට නම් හිතෙන්නේ ලකි අතුරු දහන් උනේ අපිට පාළුවක් සෙට් කළාම තමයි ආ නා 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 ඕකට තමයි කියන්නේ ඇසූ පිරු කන් නැතිකම කියලා බණ්ඩාර පුතා හා මිස්ටර් මයි මේ කියන තැනකට වඳින්න මොලේ වයර් වෙන කතා නම් කියන්න එපා. බණ්ඩාර පුතා අපි ඉන්න ඕන ඇසු පිරු කන් ඇතිව
බල්ලෙකුට දෙයක් කිව්වත් අපි කියන්න ඕන හොඳට අහලා බලලා. ඒකට තමයි ඇසුකන් ඇතිව කියලා කියන්නේ. පිරු කියන්නේ පීරලා බලනවා. ඒකට තමයි පිරු කියලා කියන්නේ. එතකොට ඇසු පිරු කන් කියලා කියන්නේ මේ දෙකම ඇතිව ඉන්නවට. පැහැදිලිද? ඒ ඇසු පිරු කන් ඇතිව අපි ඉන්න ඕන. ඔප්පා මිස්ටර් මයික් දන්න දේවා. ආ බණ්ඩාර පුතා හිතාගෙන ඉන්නේ අපි මේ කිසිම දෙයක් දන්නේ නැතුව හරිම නූගත් විදියට මේ වගේ රස්සාවල් කරනවා කියලාද? නෑ 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 මම අටපාස් මිනිහෙක්. හරිද? අටපාස් මිනිහෙක්. අපේ මුත්තා අටපාස් වෙලා රජයේ ඉහළ රස්සාව කරපු කෙනෙක්. ඒ වුණාට දැන් අපි මේ අටපාස් වෙලා මේ වගේ රස්සාවල් මේ වගේ රටේ රටක කරාට. තේරුණාද? මං නම් ඔව්ව ගැන දන්නේ නෑ. මම දන්නේ මොකක් හරි වැඩක් හොයාගෙන කීයක් හරි හම්බ කරලා මායිටි මී බලාගෙන ඉන්න විතරයි. හරි හරි ඒකට කමක් නැහැ. මේ බණ්ඩාර පුතා මං අහන්නමයි හිටියේ. අපේ පුනිමස්කාරයා මොකක් හරි නාඩගමකට ලෑස්ති වෙනවද? අලුත් විදිහ නාඩගමකට. එහෙම ලෑස්ති වෙන්නේ කොහමද? මේ අපේ බොසාට තාලයකට අඩියක් තියලවත් ඇවිදින්න බෑ. නෑ 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 මං අහන්නේ මොකක් හරි අලුත් උප්පර වැට්ටියක් යොදලා නිකන් මේ මට විරුද්ධව හරි මොන හරි දේවල් කතා කරනවා ඇහිලා තිනවද? මම මේ නිකන් හිතවත්කමට අහන්නේ. මේ එයා හැම වෙලෙම മന്ത്രിට කතා කරනවා. මේ අනිත් එක තමයි එයා කතා කරන්නේ മന്ത്രിට කැපිල්ලටමයි. එහෙමද? මේ මට විරුද්ධව මොකක් හරි කුමන්ත්‍රණයක් ගෙනියනවා නම් බණ්ඩාර පුතා ඒ දේවල් මගේ කනට මිසරි පොම්ප කරන්න ඕන. හොඳේ තේරුණානේ? නෑ එහෙම මුකුත්ම කියන්නේ. බය නැතිව කියන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. හිතවත් කමට කියන කිසිම දෙයක් කේලම් වෙන්නේ නෑ. අම්මපා මේ මිස්ටර් මයි ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද අප්පා? එකපාරක් නෑ කියන්නේ නෑ තමයි. හරි 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 ඕකට කේන්ති ගන්න එපා බණ්ඩාර පුතා. මේ මම කියන්නේ මේකයි. මේකේ මොන යමෝ විස්තරයක් ඔයාගේ කනට වැටුණා නම් ඒක මටත් ලබා දෙන්න. හරිද? ඒකට මම කියන්නේ මෙන්න මේකනේ. මේ ස්කීම් එකේ කාත් කවුරුවත් නැති දෙන්න අපි දෙන්න. අපි දෙන්න අපි දෙන්න ගැන වග බලා ගන්න ඕන. පැහැදිලිද? මමත් එහෙමයි. මම මොකක් හරි දැනගත්තොත් ඔයාලට කියන්න. පැහැදිලිනේ? හරි. Now we signal triple protection 1-2-3 that will take extra selakillak. තාත දිහා බැලුවාම නම් මට කියන්න පුළුවන් අද තාත හොඳටම මහන්සි වෙලා ඉන්නේ කියලා. අද විතරක් නෙමෙයිනේ පුතේ, තාත හැමදාම ඉන්නේ සෑහෙන්න මහන්සි වෙලා. එතකොට මං දැනගෙන හිටියේ නැතත් මට කියන්න පුළුවන් අද තාත ඇවිල්ලා ඉන්නේ වාහනේ කියලා. කොහොමද මං එහෙම කියන්නේ? ඇදගෙන ඉන්න කමීසේ පිටිපස්සේ කොටස පොඩි වෙලා තියෙන්නේ. එතකොට ඉන්න විදිහෙන් කියන්න පුළුවන් තාත්තා මහන්සි වුණත් සතුටින් ඉන්න කියලා. දැන් වෙන මොනවද කියන්න පුළුවන් ඔයාලට? බෑග් එකේ ලොකු ගානක චෙක් එකක් හරි සල්ලි හරි තියෙනවා කියලා කියන්න පුළුවන්. අම්මට ඇයි? හරි නේද? ෂර්ලොක් හෝම්ස් වගේ නේද දැම්මා? කොහොමද පුතා බෑග් එකේ සල්ලි තියෙනවා කියලා කිව්වේ? වෙනදට තාත්තා බෑග් එක පැත්තකින් තියලා නිදහසේ තමයි ඇස් දෙක වහගෙන ඉන්නේ. ඒත් අද බෑග් එක උඩ අතක් තියන් ඉන්නේ. ඉතින් මං අනුමාන කරා බෑග් එකේ ලොකු ගානක චෙක් එකක් හරි සල්ලි හරි තියනවා කියලා. මේ දැන් ඔයා පොත් කීයක් විතර කියවල ඉවරද? පොත් 4ක් විතර කියවල ඉවරයි.
මහන්සේනේ මම මෝල්ට එකක් හදාගෙන ඉන්න. ආනේ අද රැට මම ඕගලන්ට හදනවා චිකන් සුප් එකක්. නියමයිනේ. අපි තින් කොහොම චිකන් සුප් වලට කැමතිනේ. නේද පුතා? හරි හරි. පොඩ්ඩක් ඉන්නකො මම ටග් ගන්න මෝල්ට එකක් හදාගෙන ඉන්න. මට අම්මගේ හැසිරීම අනුව කියන්න පුළුවන්. එයා අපි දෙන්නගේ කතාව හොරෙන් අහන් ඉඳලා කියලා. ඒ වගේම මට කියන්න පුළුවන්. එයා ඔයාගේ සල්ලි වලින් බාගෙට කරන්න පුළුවන් දේවල් මෝල්ට එකත් එක්කම අරන් එනවා කියලා. පුතා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කිව්වට මේ ඔයාගේ ෂර්ලොක් හෝම්ස් කියවීම මේ තාත්තව සම්පූර්ණයෙන්ම නැති කළා දායි වගේ. මාසයක් කියන්නේ තාත්තා කෙනෙකුට ලොකු කාලයක්. දැන් එහෙම වුණාට ඔයාගේ වයිෆ් දුවයි පුළුවන් තරම් ස්කීම් එකේ කට්ටියත් එක්ක මූ කරන්න ඕන. හැබැයි ඔයා ස්කීම් එකේ කට්ටියත් එක්ක මූ වෙන්න යන්න එපා. මොකද දන්නවද? අපි ස්කීම් එක ඇයට වාගෙන කියලා තියන්නේ අමුතුම ප්‍රතිරූපයක්. මේ ෆොටෝ එකේ ඉන්නේ හතුරුසිංහ. හතුරුසිංහ හෙට ඉඳලා එනවා ස්කීම් එකට පිටතර බෙදන්න. දැනට එච්චරයි. මොකද ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් ගුඩ් ලක්.
මනරම් මුදෑසන අයියා නිදිවාගේ පෙරදින නිදිමරපු එක හේතුවවාගේ අයියා මෙය රකි සෙම්පතියෙකුවාගේ දෙවියන් සමයි අයියා කරනාසේවේ. මල්ලි නියම කවිකාරයෙන්නේ. මට නේද කවිය කිව්වේ? තැන්කියු තැන්කියු තැන්කියු. බලන්න මල්ලි, මල්ලිට තේරුණාට මගේ අගේ මේකේ කාලට තේරෙන්නේ නෑනේ. මල්ලි කවුද? හතුරු උනත් අගසිංහයි නම මාගේ. මිතුරු උනොත් දෙනවා ආලය මාගේ. බිත්තරවලින් රැක දෙනවා දිවිය මගේ. බිත්තර මල්ලි කිව්වොත් පහසුයි වාගේ. මේවයි නේවයි නේවයි. ඒ කියන්නේ මල්ලි කියනවා අතුරුසිංහ. අතුරුසිංහනේ? ආ, ඒ කියන්නේ ආදරේට උරුතලේට කියන්නේ බිත්තර මල්ලි. ආ, වරු වරු නියම කවි මල්ලි. මේ මල්ලි දැන් මොකටද මෙහිට ආවේ? මේ ඔයාගේ ෂර්ලොක් හෝම්ස් කතා මට වැඩක් නැහැ. හරිනේ? ඔය ළමයා නැති වෙච්ච සිද්ධියට මාව මිදොස්කොට නිදහස් කරද්දි මගේ දෙපැත්තේ ওই ළමයි අතින් අල්ලගෙන යන්න ඉන්නවා. ඈග්ග කිමෙය අරගන්න.